ඉස්සෝ ව්‍යංජනය හදන්න මම මේ විදියට ඉස්සෝ ටික හොඳට හොදලා දෙහි ටිකක් මේකට මිරික ගන්නවා. ඊට පස්සේ මේ මැටි වළඳකට මම මේක දාලා තියෙන්නේ. ඒකට මම ලුණු කුඩු ස්වල්පයක්, කහ කුඩු ස්වල්පයක් සහ ගම්මිරිස් කුඩු ස්වල්පයක් එකතු කර ගන්නවා. ඉතින් ඕගල්ලන්ට රසානුව ලුණු සහ ගම්මිරිස් එකතු කර ගන්න පුළුවන්. දැන් මේ වෙලාවට සෝයා සෝස් ටිකකුත් දාලා මේක මිශ්‍ර කරලා තියන්නත් පුළුවන්. නැත්නම් මේ විදිහට මේක හොඳට කලවම් කරලා මම වළඳ පොඩක් වහලා පැත්තකින් ඔහොම තියලා තියෙනවා. ඉතින් සමහර මේකට වයින් එකතු කරනවා. ඉතින් ඕගොල්ලෝ රස අනුව ඕන දෙයක් ඔයාලට එකතු කරගන්න පුළුවන්. දැන් බලමු මුරුංගා කොළ කීපයක් තියෙනවා. ඒ වගේම කරපිංචා, එතකොට තක්කාලි ටිකක් පොඩියට කපාගෙන බීලූණු, රම්පේ, මිරිස් කුඩු තේ හැඳි දෙකක්, අබ, ඉඟුරු සුදු ලුණු ටිකක් තලාගෙන තියෙනවා, ගොරකා, තුන පහ කුරුඳු පොත්තු, අමු මිරිස් සහ උළුහාල් ඇට මේකට අවශ්‍ය වෙනවා. කරාඹු නැටි එනසාලුත් අපි මේ මිශ්‍රණයටම හොඳට කොටාගෙන එකතු කරගන්න හැන්නේ. ඉතින් ඔගොල්ලෝ දන්නවනේ මුරුංගා කොළ එකතු කිරීමෙන් මේ ඉස්සවල තියෙන උෂ්ණය ඔක්කොම බොහෝ දුරට අපිට අඩු කරගන්න පුළුවන්. දැන් මේ රත්තු තෙල් ටිකට අබ ටිකක් මං එකතු කරා. මේ අබ ටික හොඳට පුපුරනකොට මේකට මම රම්පේ ඉති කීපයක් එකතු කරනවා. ඊට පස්සේ මේකට උළුහාල් එකතු කර ගන්නවා. උළුහාල් වලිනෙත් වෙන්නේ මේ ඉස්සොන් තියෙන උෂ්ණය ගොඩක් අඩු කරන එක. තලාගත්ත ඉඟුරු සුදු ලුණු ටිකත් එකතු කළා. දැන් මේක හොඳට රන්වන් පාටට බැදීගෙන එනකොට අර මම සකස් කරගත්ත දේවල් ටිකෙන් ටික මේකට එකතු කර ගන්නවා. කුරුඳු පොතු දැන් එකතු කරා. ඊට පස්සේ බලමු බීලෝනු මම පොඩියට කපාගෙන තියෙනවා. ඉතින් මේ වෙලාවට ඔගලන්ට බීලෝනු ටික එකතු කරන්න පුළුවන්. ඒ වගේම කරපිංචා, එතකොට එනසාල් කරාඹු නැටි, මේ විදිහට මේ ඔක්කොම එකතු කරගන්නවා. මේක හොඳට රන්වන් පාට වෙනකන් තෙම්පරාදු කරගන්න ඕනේ. දැන් මේක හොඳට මේ විදිහට තෙලේ තෙම්පරාද වෙන අතරම ඕගලන්ට පුළුවන් අනිත් ද්‍රව්‍ය මේකට එකතු කරගන්න. දැන් මං කපාගත්ත අමු මිරිස් කරල් කීපයක් එකතු කරගත්තා. ඒකත් රස අනුව ඕගලන්ට අඩු වැඩි කරගන්න පුළුවන්. දැන් තුන පහ කුඩු තේ හැන්දක්, මිරිස් කුඩු තේ හැඳි දෙකක්, මොකද මගේ ඉස්ස ප්‍රමාණය ගොඩක් පොඩි නිසා තමයි මං එහෙම එකතු කරේ. ඉතින් රසානුව ඔගලන්ට මේ මිරිස් ලුණු ඒවා එකතු කරගන්න පුළුවන්. දැන් නම් හොඳ සුවඳක් එනවා මේ වෙලාවට ඇත්තටම. ඊට පස්සේ අපි තක්කාලි ටික එකතු කරගන්නවා. දැන් තක්කාලි ටිකත් හොඳට මෙහෙම තෙලේ තැම්බෙනකොට ඒකේ තියෙන වතුර ගතියත් යනවා. එතකොට ඒක නිකන් මසාලා පේස්ට් එකක් වගේ තමයි එන්නේ. ඉතින් මේ වෙලාවට අපි අර කලින් ලෑස්ති කරගත්ත ඉස්සෝ ටික ඕගලන්ට එකතු කරගන්න පුළුවන්. දැන් මේක පොඩ්ඩක් මේ විදියට කලවම් කරලා පොඩ්ඩක් මේක තෙලෙන් තැම්බෙනකන් වහලා තියන්න ඕනේ. ඊට පස්සේ පොඩ්ඩක් තැම්බීගෙන එනකොට ගොරකා හරි සියඹල හරි ඔයගලන්ට එකතු කරන්න පුළුවන්. ඊට පස්සේ මුරුංගා කොළ ටික මේකට මම එකතු කරගන්නවා. ඉතින් මුරුංගා කොළ නැත්තම් ඔයගලන්ට කතුරු කොළ එකතු කරගන්නත් පුළුවන්. දැන්
මේක හොම පොඩ්ඩක් වෙලා තැම්බෙන්න තියලා සකස් කරගත්ත පොල් කිරි කෝප්පයක විතර ප්‍රමාණයක් මම මේකට එකතු කර ගන්නවා. ඉතින් මම මේකට සැර පොඩ්ඩක් තුනී කරන්න ඕන හින්දා තමයි පොල් කිරි එකතු කරන්නේ. ඉතින් ඕගලන්ට මේක මිරිසට ගන්න ඕන නම් තවත් පොල් කිරි වෙනුවට වතුර ටිකක් එකතු කර ගන්නත් පුළුවන්. දැන් ඉතින් මේක මේ විදියට හොඳට උතුරවාගෙන එනකන් තියලා කෑමට සෝදානම් කරගන්න පුළුවන්. එහෙනම් මේ රසම රස ඉස්සකරියක ඔගොල්ලොත් හදලා බලන්න. මේ රසිස් බ්ලොග්.